අපි සර්වපාක්ෂික ආණ්ඩුව යන හැදුවේ. නමුත් මම මේ කියන්නේ දැන් බලන්න මේ චීන නැවක් එක්ක මේ දැන් ඇති වෙලා තිබෙන බරපතල තත්ත්වය. මේ තත්ත්වයට පත් වෙන විට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇමතිවරයවත් දන්නේ නැහැ. දැන් චීන නැව මේ රටට එන්න කලින් අනික මේ චීනයේද ඇමරිකාවද රුසියාවද ඉන්දියාවද මේ ජපානයේද ලෝකේ බලවත් රටවල් ඒගොල්ල මේ අවුරුද්දකට සැරයක් ඒගොල්ලන්ගේ තිබෙන යුද ශක්තිය සහ තාක්ෂණික ශක්තිය පෙන්වන්න කොහොම නැවක් අරගෙන ලෝකේ වටේ ඔය හැම රටක්ම යනවා. ඕක මේ අද ඊයේ දෙයක් නෙවෙයි. මේ රටට අලුත් දෙයක් නෙවෙයි. මගේ කාලෙත් ලෝකේ හැම රටකින්ම ඔහොම ඇවිත් තියෙනවා. ඇවිල්ලා සුමානයක් මාසයක් නැව ගහගෙන ඉඳලා ඕන ඕන කෙනෙකුට ගිහින් බලන්නත් පුළුවන්. මුගක් කියලාට ඔය හැම රටකින්ම මම ජනාධිපති කාලේ මාවත් එක්කන් ගිහිල්ලා එතුළුමට ඔය කතා කරලා තේ එකක් බීලා ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපිට අද මුළු ලෝකේ හැම රටක්ම ඕනේ අපිට. අපිට ඉන්දියාව ඕනේ, චීනය ඕනේ, ජපානය ඕනේ, ඇමරිකාව ඕනේ, යුරෝපය ඕනේ, රුසියාව ඕනේ. මේ සියලු රටවල් පාකිස්තානය ඕනේ. මේ සියලු රටවල් අපිට උදව් කරපු රටවල්. අනික විශේෂයෙන්ම ප්‍රභාකරන්ගේ යුද්ධයේ කාලේ ජාත්‍යන්තරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ මානව හිමිකම් කොමිෂමේ ඔය හැම රටක්ම අපි වෙනුවෙන් පෙනී හිටපු රටවල්. අපි වෙනුවෙන් කෑ ගහපු රටවල්, අපි වෙනුවෙන් සටන් කරපු රටවල්. මට මතකයි යුද්ධයේ තදින්ම යන කාලේ මානව හිමිකම් කොමිෂමේට ගිය අපේ නියෝජිතයෝ ගියා, පාකිස්තාන් නියෝජිතයෝ ගියා. පාකිස්තාන් ඒ පරණ මේ වාර්තා අරගෙන බලන්න පුළුවන්. පාකිස්තාන් නියෝජිතයා කතා කරපු හැටි අපි ගැන, අපේ ශ්‍රී ලංකා නියෝජිතයෝ ඒ විදිහට කතා කළේ නැහැ. මට බලාගෙන ඉඳලා මගේ ඇස් වලින් කඳුළු ආවා. මේ අපේ රට වෙනුවෙන් කතා කරන්නේ අපේ රටේ මිනිස්සු නෙවෙයි නේද කියලා. ඒ තරම් ලෝකයේ සහයෝගයක් අපිට තිබුණා. දැන් මේ චීන නැව එන්න ලෑස්ති වෙනකොට අනික් නැවුත් එහෙමයි මේ රටට ආපු. ඒ රටේ වෙන යනකට රටවල් වලට ඒ රටට මාස දෙක තුනකට කලින් දන්නනවා අපි එනවා, උඹලා වරාය අපි ගහගෙන ඉඳලා ටික කාලයක් අපි යනවා යන්න ඒකට අවසර ඉල්ලලා. එතකොට මේ චීන නැව ලංකාවට එන්න අවසර ඉල්ලලා ලියුම එව්වා. එව්වාම පහුගිය ජූනි මාසේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒකට උත්තර ඇරියා, හරි එන්න කිසි ප්‍රශ්නයක් අපේ නැහැ කියලා. ඉතින් නැව ආව දැන් එනවා. එතකොට දැන් මේ අතරේ ආණ්ඩුවට ආපු එක්තරා බලපෑමක් තුල ආණ්ඩුව කියනවා නැවට එන්න එපා කියලා. එහෙම නැත්නම් මේ එන එක පහු කරලා එන්නයි කියලා කියනවා. එතකොට චීන නැව කියනවා අපි දැන් එන ගමන එනවා, අපිට එන්න කියලා දෙනවා, ඒ නිසා එනවා. අපිට දැන් වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අපිට ආපුවාම ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ඉන්නේ යුද්ධයකට, එහෙම නෙවෙයි. අපි ලංකාවට එන වෙලාව එනකොට අපේ නැවේ ආහාර ඔක්කොම ඉවරයි. 2000 ගාණක් නැව ඇතුළේ ඉන්නවා. ඒක නිසා අපිට ආහාර ටික දෙන්න අපේ 2000 ගාණට. ඒක තමයි චීන නැවේ ඉල්ලීම. ආපුවාම ඒ දේ ඉෂ්ට කරන්න. චීනේ පුන පුනා කියනවා අපි කිසිඳු යුද කටයුත්තකට මෙතෙන්ට මේ ගමනේ එන්නේ නැහැ කියලා. ඒ වගේ මම දන්නවා මගේ පරණේ අද්දකීන් තුල ඇමති කාලේද ජනාධිපති කාලේද ඔය ඕජේ නැව්වාපුවාම ඉතින් ඒ ඇවිල්ලා ඔය ස්කූල් ළමයි සමහර වෙලාවට බලන්න යනවා, සාමාන්‍ය මහජනයත් බලන්න යනවා, ආරක්ෂක අංශ වලින් බලන්න යනවා, ගිහිල්ලා බලලා ඔය පුටුව ගහලා එහෙම අරීමේ එනවා. ඉතින් එතකොට අපිට මම කිව්වේ ඒකයි, හැම රටක්ම ඕනේ. අපිට ඉන්දියාව නැතුවම බැරි රටක්. ඉන්දියාව දැන් පහුගිය කාලේ අපිට කොච්චර උදව් කළාද. එතකොට අපේ බෞද්ධ ඉතිහාසයත් එක්ක අපි දන්නවා අපේ බැඳීම තියෙන්නේ බෞද්ධ ඉතිහාසයත් එක්ක ඉන්දියාවත් එක්කත් අවුරුදු දහස් ගානක්. ඒ වගේම තමයි චීන එක්කත් පාහියන් භික්ෂුවගේ ලංකා ගමනේ ඉඳලා අවුරුදු දහස් ගානක ඉඳලා චීන එක්කත් බැඳීම තියෙන්නේ. එතකොට දැන් අවුරුදු දෙකකට තුනකට කලින් මේ පහුගිය අලුත් ආණ්ඩුව ඇවිල්ලා ජපානය අපි නැති කරගත්තා. ජපානය අපෙන් ඈඩ් කරගත්තා. මම ඒවා විස්තර කියන්නේ කාලය යන නිසා.
එතකොට දැන් මේ කරගත්ත අවුල නිසා අපිට පේන දෙයක් තමයි ආණ්ඩුව හරියට ඔළුව පාවිච්චි කරලා වැඩ කෙරුවේ නැත්නම් ජී නැත් අපිට නැතුව යනවා ඒකයි එතකොට මේ පැහැදිලිව විදේශ ප්‍රතිපත්තියේ තියෙන බරපතල වැරද්ද අද විදේශ ඇමතිතුමා අලි සබ්‍රේ ඇමතිතුමා ඉතාම හොඳ කෙනෙක් ඔහු උගත් ඉතාම හොඳ කෙනෙක් බොහොම මානවවාදී හිතවත් කෙනෙක් අපේ බොහොම හොඳ මිත්‍රෙක් නමුත් මම හිතන්නේ මට ආරංචි විදියට එතුමාවත් දන්නේ නැහැ මේ චීන නැව එන්නේ එහෙන් ආපුවාම එහෙන් නිලධාරීන් ලියුමැරියා එන්න කියලා එහෙම තමයි මට තියෙන ආරංචිය ඉතින් ඒක නිසා මේ අවුල් අපිම හදා ගන්න අවුල් හැබැයි මෙතුමාල්ලා කියපු විදියට තමුන්නාන්සේලා දන්නවා මට කොච්චර පහර ගැව්වත් කොච්චර විවේචනය කළත් මගේ අවුරුදු පහට මාස එකහමාරකට අඩු කාලය තුල ලෝකයේ හැම රටක්ම මිත්‍රශීලී සුහදතාවයෙන් සහෝදරත්වයෙන් අපි අත්ඇල් බැඳගත්තා මිසක් ඒ හැම රටක්ම මගේ රට පිළිබඳව ආකර්ෂණීය තත්වයකට මම පත් කරගත්තා මිසක් විදේශ ප්‍රතිපත්තිය තුල මගේ කාලයේ කිසිම රටක් එක්ක අවුලක් හදාගත්තේ නැහැ ඉතින් සමහර ආණ්ඩුවය අවුල හදාගෙන තියෙනවා දැන් මේගොල්ල හදාගෙන තියෙනවා ඉතින් ඒක නිසා මේ අවුල අපේ රටට අහිතකර නොවන විදියට පාඩුවක් නොවන විදියට ආණ්ඩුව විසඳාගනී කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම ඉල්ලීමක් කරනවා ප්‍රධාන වශයෙන්ම අපේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ලෝකයේ සෑම රටක් සමගම සහෝදරත්වයෙන් සුහදශීලී ලෙස එකට අත්ඇල් බැඳගෙන කටයුතු කිරීම ඒ